2012 ග්‍රීසියේ බැඳුම් කරවල ආයෝජනය කිරීමෙන් රජයට රුපියල් බිලියන 1.84ක පාඩුවක් සිදු කළ බවටයි මොවුන්ට චෝදනා එල්ල වුණේ. අල්ලස් කොමිසම නඩුව ගොනු කර තිබුණා. විත්තිකරුවන්ට අදාළ අධිචෝදනා පත්‍රය අත්සන් කර තිබුණේ මාර්තු 26 වනදායි. එවන විට නව දූෂණ විරෝධී පනත යටතේ අධ්‍යක්ෂ ජෙනරාල් වරයෙකු පත්කර නොතිබූ බවට විරුද්ධතා පළ කර තිබුණා. එනු අදාළ චෝදනා පත්‍රයේ වළංගුභාවය නීති ඉදිරියේ අභියෝගයට ලක් කර ඇති බැවින් අධිචෝදනා භාරතීම ප්‍රතික්ෂේප කරන බවයි මහාධිකරණ විනිසුරුවරයා පැවසුවේ. මෙම තත්ත්වය යටතේ විත්තිකරුවන් නිදහස් කිරීමටද තීන්දුව කෙරුණා. මැතිවරණ තියලා අපි විවිධ අයව පත් කෙරුවත් ඒකෙන් ප්‍රයෝජනයක් නැහැ. මොකද දැනට තියෙන ක්‍රමවේදය අනුව අපේ රටේ තීරණ ගැනෙන්නේ මෙහෙන් නෙමෙයි වොෂින්ටන් නගරේ. ඉතින් ඒක තමයි තත්ත්වය. මම මේ ගැන අවුරුදු දෙකකට ඉස්සරින් කිව්වා. ඕගොල්ලෝ ඇහුවෙත් නැහැ. කවුරුත් ඇහුවේ නැහැ. දැන් ඒව වෙනකොට තමයි තේරෙන්නේ. එතකොට අද මේ තත්ත්වයට වැටලා තියෙන එකට කලින් හිටියාම වග කියන්න ඕනේ නැද්ද? වග හිටියා එහෙනම් විජේ කුමාරයා ඉඳලාම වග කියන්න ඕනේ. එතරින්ද බලන්න. LPL ක්‍රිකට් තරගාවලියේදී තරග පාවාදීමකට සැලසුම් කළ බවට සැකපිට අත්අඩංගුවටගත් දඹුල්ල කණ්ඩායමේ හිමිකරු වන තමිම් රහමාන් නැමැති සැකකරු ලබන 7 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන්නේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා. තරග පාවාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලිකරු හා විත්තිකරු අතර ඇති වූ බව කියන දුරකථන සංවාදවලට අදාළ හඬපට අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද දැනුම් දුන්නා. බදුගෙවීම් පැහැර හරිමින් නීති විරෝධීව ආනයනය කළ සුකෝපභෝගී මෝටර් රථ 6ක් වහම අල්ලස් කොමිසම වෙත බාර දෙන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඒවායේ හිමිකරුවන්ට නියෝග කළා. අල්ලස් කොමිසම කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර තිබෙනවා. රුපියල් මිලියන 300ක බදුගෙවීම් පැහැර හරිමින් අදාළ වාහන නිදහස් කර තිබෙනවා. නිසි ලියාපදිංචියකින් තොරව හීලා ඇලියතුන් සන්තකේ තබාගෙන සිටින පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නයි අභියෝජන අධිකරණය නියෝග කළා. වනජීවී අධ්‍යක්ෂන් රාල් නීතිපති හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙම නියෝගය කළා. ප්‍රමිතියන් තුර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොදු දේපල පනත යටතේ නඩු විභාගයේ අවසන් වනතෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාලිකා කන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ දී තිබූ නියෝගයේ බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසilla හිටුම මාතේ කෙහෙලිය නබුකැල්ල මහතා ඉදිරිපත් කළ පිටසම අභියෝජන අධිකරණයේ හමුවේ සලකා බැලුණා. පිටසමට අදාළ වැඩිදුර කන්නු සලකා බැලීම ලබන බදාදාතෙක් කල් තැබුණා. රාජකීය ප්‍රදේශයේදී 2016 වසරේදී සිදු වූ රිය අනතුරක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාටලි චම්පික රණවක මහතාගේ රියදුරු සුවතින් ලෙසට ඔහුගේ බිරිඳ අතදරුවා සහ බිරිඳගේ මව අනීතික ලෙස කොළඹ අපරාධ කොට්ටාසේ රඳවා ගැනීම තුළින් පොලිසිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා. එනු කොළඹ අපරාධ කොට්ටාසේ එවකට වැඩබලන අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කළ නෙවිල් සිල්වා සහ එහි ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ මෙත්තානන්ද යන නිලධාරීන්ට පෞද්ගලික මුදලින් වන්දිකවර ලෙසට නියෝග කර තිබෙනවා.